කෝටාබේ රාජපක්ෂට ජනාධිපතිවරයා වෙන්නත් ඒ වගේම පොහොට්ටුවේ පක්ෂයේ සීලු දෙනාට ආණ්ඩුව පිහිටෙන්නත් උපයෝග කරගත්තේ මේ රට හදන සෞභාග්‍ය දැක්ම. මේ සෞභාග්‍ය දැක්මේ පොතේ 8 වෙනි පිටුවේ සඳහන් වෙනවා සීලුම ව්‍යවසායක පෞද්ගලිකය කරන්නේ නැහැ කියලා පැහැදිලිව මේ පොතේ සඳහන් වෙනවා. එතකොට එහෙම සඳහන් වෙන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහට කිසිම අයිතියක් නැහැ ඔහුගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. මොකද මේ ක්‍රියාවලිය තමයි 69 ලක්ෂයක් වෙන ජනතාව අනුමත කරලා තියෙන්නේ. එහෙමනම් රනිල් වික්‍රමසිංහ විසින් 2019 ඉදිරිපත් කරපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය රටේ මහ ජනතාව අනුමත කරන්න ඕනි. අනුමත කළේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔහුට ඡන්ද 20,000ක්වත් ගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවට යන්න වරම ලැබුණේ නැහැ. ඔහුගේ පක්ෂයේ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවට ගියේ නැහැ. එහෙනම් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කළා. මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂගේ වියවත් එක්ක පත්වෙච්ච රනිල් රාජපක්ෂට මේ පිළිබඳව කිසිම අයිතියක් නැහැ මේ රටේ ව්‍යවසායකයන් පෞද්ගලික අංශයට දෙන්න. ඒක නිසා පැහැදිලිවම අපි රනිල් වික්‍රමසිංහට කියනවා නැවතත් ජනමතයක් විමසලා මේ සඳහා කටයුතු කරන්න. ඒක නිසා වෙනත් ජනමතයකින් පත්වෙච්ච ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙන යෑමේ වගකීම රනිල් වික්‍රමසිංහට තියෙනවා. ඔහු ඒක තමයි කරපින්නගෙන එන්නේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ හැමදාම ආවේ මේ ව්‍යවසායක පෞද්ගලිකව විකුණන්න රාජ්‍ය සම්පත්. ඒක ඔහුගේ ප්‍රතිපත්තිය වෙලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තමයි අද ක්‍රියාත්මක කරන්නේ. ලැජ්ජයි කාංජන ඇමතිවරයා. තමුන්ගේ ආණ්ඩුව, තමුන්ගේ ඡන්දදායකයා තමුන්ට ඡන්දය දුන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අනුව කටයුතු කරන්න. ඒ අද කාංචන ඇමතිවරයා රනිල්ගේ ගොට්ටෙක් වෙලා කටයුතු කරන එක පිළිබඳව ඇත්තටම තරුණයෙක් වශයෙන් අපි ලැජ්ජ වෙන්න ඕනේ. විශේෂයෙන්ම සේවකයෝගේ වැඩ තහනම් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කළාද? නැහැ. ඔව් හිතුවක්කාර ලෙස තමයි වෘත්ති සමිති ආඥා පාත උල්ලංඝනය කරමින් වෘත්ති සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අද සේවක 20 දිනක් අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. ඒක සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්. ඒක නම් මෙවැනි ආකාරයට ඒකාධිපති වියරුවෙන් දඟලන මේ ආණ්ඩුවට කම්කරු නායකයෙකු විදියට වෘත්ති සමිති පෙළගස්සලා මේ දෙදෙනා අනිවාර්යෙන් නිවාඩු යෑම සඳහා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි රනිල් රාජපක්ෂටත් මේ කාංචන ඇමතිවරයාටත් කියනවා තමුන්නාන්සලාට නැවත මහජනතාව අතරට යන්න ඕනේ. මේ රටේ සම්පත් විකුණලා මොකද අන්තිමේදී විකුණන්න වෙන්නේ? විකුණන්න දෙයක් නැති වෙලා මේ රට අනාගතයේ ඉන්න මිනිසුන්ට දරුවන්ට අනාගතයක් නැති රටක් බවට පරිවර්තන කරමේ ව්‍යායාමයේ තමයි මේ රනිල් වික්‍රමසිංහ කරන්නේ. මොහුට තියෙනවා මහජනතාවත් එක්ක ප්‍රශ්නයක්. මොකද මොහු පාර්ලිමේන්තුවට පත් කිරීමටවත් මහජනතාව එකඟ වුණේ නැහැ. ඡන්දෙ ලැබුණේ නැහැ. අද ඒ පළිය ගන්නෙ. අද මහජනතාවෙන් පළිය ගන්නෙ එක අවස්ථාවකට මොහුට මොහුගේ කාලය සම්පූර්ණ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. විශේෂයෙන් ඒකට හේතුව වුණේ කම්කරු පන්ති ඒ සඳහා පෙළ ගැහුණා. මොහු එළවා ගැනීම සඳහා නායකත්වය දුන්නා. ඒ නිසා අද ඔහු හිතනවා වෘත්ති සමිති මර්ධනය කිරීම තුළ තමන්ගේ අභිප්‍රායන් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. ඒක මුලාවක්. ඒක වෙන්නේ නැති දෙයක්. දැන් ඇත්තටම රනිල් වික්‍රමසිංහ කරන්නේ විසිරිය සියලු වෘත්ති සමිති ඒක රාශි කිරීමේ කටයුත්තකද කරලා ඉවරයි. අද සියලු වෘත්ති සමිති එක මේසයකට ඉඳගෙන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට රෙහිව පළවෙනි වෙඩිමුරය තබන්න සූදානම්. ඒක නිසා අපි කියනවා මේ ආණ්ඩුවට සේවක 20ක් අනිවාර්ය නිවාඩු යවුවා වගේම උඹලත් උඹලගේ දේශපාලන ජීවිතයෙන් අනිවාර්යම නිවාඩු යවීමේ කාලය එළඹිලා ඇති බව ප්‍රකාශ කරනවා.